ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර දෙවන ටෙස්ට් තරඟේ තියෙන චිතන්සාමි ක්‍රීඩාංගනයේ තනතිල්ල ප්‍රතිකරුවන්ට ඒ තරම් හොඳ තැනක් නෙවෙයි කියන දේ තමයි පළවෙනි දවස් අවසන් වෙද්දිම දැක්කේ. සාමාන්‍යයෙන් ටෙස්ට් තරඟයක පළවෙනි දවසේ කඩලු 16ක් බිඳ වැටෙනවා කියන්නේ ඒ තනතිල්ල දෙවෙනි තුන්වෙනි දවස්වල ආශ්චර්යයක් නොවුණත් දඟපන්දු යවන්නන්ට තව තව වාසිදායක වෙන විදිය අපිට බලන්න පුළුවන් වෙයි. විරාට් කොහ්ලිට ආපු පන්දුව හිතාගන්න බැරි තරම් පහතින් එද්දි ජඩේජාට වැටුණු පන්දුව අදාහගන්න බැරි තරමට වේගෙන් නිපිලෙනවා. ඉතින් මේ වගේ තනතිල්ලක ප්‍රතිකරුවන්ගේ ඊරනම මොන වෙලාවේ විසඳෙයිද කියන දේ දන්නේ තනතිල්ලම විතරයි. කොහොම වුණත් පළවෙනි තරඟයේ වගේ දවස් ගණන් අවුවිඳලා විශාල ලකුණු පරතරයකින් පරදින විදිහේ විසඳුමකට නොයා අපිට ලැබුණු මේ නරක තනතිල්ල ආශිර්වාදයක් කරගන්න අපේ අයට අවස්ථාව තිබුණා. පන්දුරකීම හොඳට තිබුණා නම් ඉන්දියාව පළවෙනි ඉනිමේ ලකුණු 175කට අඩුවෙන් පහසුවෙන්ම තියාගන්න අපේ කණ්ඩායමට හැකියාව තිබුණා. හැබැයි පසුගිය කාලේ පුරා අපි පෙන්වන පන්දුරකීමේ අඩුපාඩු නිසා ඉන්දියාව පළවෙනි ඉනිම ලකුණු 250ක් දක්වා අරගෙන යන්න අයර් ප්‍රමුඛ ඉන්දියා ප්‍රතිකරුව සමත් වුණා. කොහොම වුණත් ඉන්දියාව දෙවෙනි තරඟයට දීපු තනතිල්ල ගැන ඉන්දියාවෙන්ම චෝදනා එල්ල වෙන විදිය තමයි දකින්න තිබුණේ. ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්ම ඒ තනතිල්ල ඉස්සෙල්ලම් කරන්න බැහැ කියලා ට්විටර් සටහන් තියලා තියෙන විදිය ඉන්දියාවේ බඩවිම පළ කරලා තිබුණා. කාලෙකට පස්සේ බැංගලූරු වලට දීපු ටෙස්ට් තරඟයේදී දීපු තනතිල්ල ගැන කනගාටු වෙනවා කියලත් ඒ අතරේ සටහන් තිබුණා. පළවෙනි පන්දුවාරයේ යවද්දිම තනතිල්ලේ ස්වභාවය පෙන්වනවා කියලත් තවත් සටහන් දකින්න තිබුණා. අපි බලමු තරඟයේ ඉතුරු දවස්වල මේ තනතිල්ල මොන විදිහට හැසිරේ කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නෑ උදේ සපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙ ඉදින් ඔබට සුබ දවසක්.